සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ. මට නම් මේ නිර්මාණය කරන්න සිතුවිල්ල ආපු දවසේ ඉඳලා පුදුමාකාර සෙනෙහසක් මගේ ජීවිතේ ඇති වුණා. ඒ සෙනෙහස ඇති වුණේ ජුසේතුමාටයි දේව අම්මටයි ජේස්වාමීන් වහන්සේටයි. මේ සුද්ධෝ පවුල තමයි මං ගොඩක් ආදරය කරන සුද්ධෝ පවුල. පොඩිම කාලේ චූටි පැටියෙක් ආකාරයෙන් ජේස්වාමීන් වහන්සේව මැද තියලා ජුසේතුමයි ජේස්වාමීන් වහන්සේ හිටගෙන ඉන්න පින්තූරේ තමයි ගොඩක් වෙලාවට සුද්ධෝ පවුල වශයෙන් ගොඩක් අය සලකන්නේ. මට මේක තමයි සුද්ධෝ පවුල කියලා මට දැනෙන්නේ. පොඩි කාලේ චූටි දරුවන්ත් එක්ක ආදරය කරගෙන ඉන්න හරිම ලේසි. හැබැයි වයසට තාත්තපත් වෙනකොට නේ තාත්තට මේ මොහොතේ බෙලහීන වෙලා ජුසේතුමාට ලෙඩ ඇඳේ ඉන්නකොට මරණ මංචකේ ඉන්නකොට ජීවිතය එතනින් නිමා වෙන්නට යනකොට එතකොට ඔඩක්කුවක් තියෙනවද මේ මොහොතේදී කකුල තියා ඔළුව තියාගන්න නේ කකුල අල්ලගන්න අත අල්ලගන්න බහර්යාවක් ඉන්නවද? දැන් මේක තමයි මට ආදරවන්ත පවුල. එinsa ගොඩක් වෙලාවට රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ලෙඩ වෙනකොට කරදර වෙනකොට ප්‍රශ්න වෙනකොට කියනවා ඔයා මට වදයක් කනේ. මොකද්ද මේ කරදරේ? මැරලා ගියා නම් මීට වැඩිය හොඳයිනේ. අපි ප්‍රාර්ථනා කරනවා ඔයා කවදද මැරෙන්නේ කියලා. වද දෙන්නතෝ මැරලා යන්නකෝ කියනවා. හැබැයි මෙන්න සුද්ධෝ පවුලක තියෙන්නේ ඔබ නිකම් මේකෙන ඇහැට ඇහැ බැලුවොත් කාර්ය කොහොමද මේ නිර්මාණය කරද්දී නිශාන්ත පුතාට මම එයාට දැනුවත් කළා. මේ ඇහැ ජේසුව බලාගෙන ඉන්නේ කොහොමද? නේ එinsa මේ ජේසුගේ ඇහැයි ජුසේතුමාගේ ඇහැයි ගැටිලා තියෙනවා. එinsa මම නිකම්ම නිකං ඔඩොක්කුවේ ඔළුව තියාගෙන නෙමෙයි ඔබේ වයෝදර තාත්තට මේ මොහොතේදී ජුසේතුමාගේ නේ ඔළුව තියාගන්න ජේසු ඉඩ දුන්නා වගේ ඔබත් ඉඩ දෙනවද? නැත්තම් ගොඩක් වෙලාවට අද ගෙදරින් අපි ඈත් වෙලා ගිහිල්ලා තාත්තගෙන් ඈත් වෙලා ගිහිල්ලා අම්මගෙන් ඈත් වෙලා ගිහිල්ලා ඒ නිසා දරුවන්ගෙන් ඈත් වෙලා ගිහිල්ලා අපි කියනවා දරුවන්ට අපි කරදරයක් දෙන්නේ නැහැ ෆාද. නේ දරුවන්ට කරදරයක් දෙන්නේ නැහැ කියන පවුලක් අද තියෙන්නේ නැහැ. දරුවන්ට ඒ මොහොතේදී ඒ ඔඩක්කුව ඉල්ලන්න ඕන නම් ඉල්ලන්න, ඒ තුරුළු වෙලා ඉන්න ඕන නම් ඉල්ලන්න. මරණ මංචකේදී මේ මොහොතේදී ජීවිතයේ පුළුවන් කාලේ වගේම බැරි කාලේ ළඟට වෙලා ඉන්න. අද මේ ළඟට වෙලා ඉන්නේ නැමේ හදන්නේ. නේ මට යන්න ඉඩ දෙන්න. හැම වෙලාවෙම ඉල්ලන්නේ ඒකයි, මට යන්න ඉඩ දෙන්න. නේ කොහෙද යන්න යන්නේ? නේ මම දන්නෙත් නෑ, මට ලෝකයක් හදාගෙන යන්න ඕනේ. එහෙනස ලෝකේ හදාගෙන යන්න ජේස්වාමීන් වහන්සේ පොඩි කාලේ හැදුවා. හැබැයි දේව අම්මයි ජුසේතුමයි කියනවා පුතේ දැම්මම ඔයා යන්න එපා. ඔයා අපිත් එක්ක ගෙදරට වෙලා ඉන්න. අවුරුදු 30ක් වෙනකන් හිටියා. එහෙනස අවුරුදු 30ක් වෙනකන් හිටියා විතරක් නෙමෙයි තාත්තව ආදරෙන් බලාගත්තා. අම්මව ආදරෙන් බලාගත්තා. එinsa ජේස්වාමීන් වහන්සේ වගකීම් පැහැර ඇරලා ගිහිලා නැමේ ජීවිතේ නේ මේ දූත මෙහෙවර පටන් ගත්තේ. තාත්තට නිසි ගෞරවේ දීලා නිසි තැන දීලා අම්මට නිසි ගෞරවේ දීලා නිසි තැන දීලා ඒගොල්ලන් හොඳට බලාගත්තට පස්සේ තමයි දූත මෙහෙවර පටන් ගත්තේ. අද මොනවද කියන්නේ? අම්මා ඉතින් මොනවා වුණත් කරන්න දෙයක් නැහැ, තාත්තා මොනවා වුණත් කමක් නැහැ, ඒගොල්ලෝ ගැන තකල්නේ නැතුව මගේ දූත මෙහෙවර කරනවා. උදේ ඉඳලා හැන්දෑව වෙනකම් මොනවද කරන්නේ? බිසි යන්නේ. මොනවද බිසි? වැඩ අනේ. මොනවද වැඩ? කොච්චර වැඩ තියෙනවද? එතකොට අම්මාට මේ මොදි තේ කෝප්පයක් හදලා දුන්නද? තාත්තව බලාගත්තද කියලා හැවොත් කාරියේ ඒක නැහැ. මම මොනවා කරන්න දන්නේ? එයා කියන දේ අහන්නේ නැහනේ. එයා කියන දේ අහන්නේ නැහැයි කියලා තමයි අපි ගොඩක් දේවල් කරන්නේ. එinsa ස්වාමීන් වහන්සේ මේ මොහොතේදී ජේස්වාමීන් වහන්සේ කිව්වේ නෑ ජේසු ජුසේතුමා කියන දේ අහන්නේ නෑ, දේව මෑණියෝ කියන දේ අහන්නේ නෑ. එinsa මට දැන් කරන්න දෙයක් නෑ, මේගොල්ලෝ ඕන දෙයක් කරගත්ත දෙන් කියලා මගේ දේ මං කරනවා කියලා කිව්වේ නෑ. නේ කියන දේ අහන්නේ නැති කොටත් මේ මොහොතේදී අහන විදියට ජීවත් වුණා. ඒක කරන්න පුළුවන් වුණේ කොහොමද කියලා හැවොත් කාර්ය ඔඩක්කුවේ ඔළුව තියාගත්තා. ඔඩක්කුවේ ඔළුව තියාගන්න තමයි අද පුතාල දුවලට අද වෙලා නැත්තේ. එinsa අම්මව තාත්තව බලාගන්න වෙලාවක් නැහැ. ඔබේ ජීවිතේ පටන් ගන්න. ඔබේ ජීවිතයේ අධ්‍යාත්මය කියන්නේ මොකද්ද කියලා හවොත් මේක තමයි. මේ අධ්‍යාත්මය ඔබ ජීවිතේ ගොඩනැගුවොත් එදාට ඔබට පල්ලියට ගියාම ඔබට දැනේවි. සප්ප්‍රසාද වහන්සේ ලැබනකොට ඔබට දැනේවි. චපමාලයේ කියනකොට ඔබට දැනේවි. ජුසේ තුමාට නුවාණය කරනකොට ඔබට දැනේවි.
නැත්තම් ගොඩක් වෙලාවට නුවාන ටික කරනවා, පල්ලියට ගිහිල්ලා යාඥා කරනවා, ඉටිපන්දමුත් පත්තු කරගෙන ඉන්නවා. හැබැයි මේ දෙවියන් වහන්සේ දුන්න අම්මව අතහැරලා තාත්තව අතහැරලා ඒගොල්ලන්ට එක්ක බද්ධ වීමක් නැහැ, දරුවන්ට එක්ක බද්ධ වීමක් නැහැ. ඒ විරසක වීමක් තුල තමයි දැන් අපි සමාජ සේවය කියන දෙයක් කරන්නට යන්නේ. ඒස සමාජ සේවයේ පටන් ගන්න ඉංග්‍රීසියෙන් කියනවා charity begins at home. ගෙදර තමයි සමාජ සේවය තියෙන්නේ. ගෙදර ඒ කර දේ කරේ නැත්නම් පිට ලෝකයට මොනව කරත් වැඩක් නැහැ. එහෙනම් රත්තරන් අම්මලා තාත්තලාගෙන් මං ඉල්ලනවා, පුතාලා දුවලාගෙන් ඉල්ලනවා, ඔබට දෙවියන් වහන්සේ දුන්න බහර්යාව බලා ගන්න, ඔබට දෙවියන් වහන්සේ දුන්න ස්වාමි පුරුෂයා බලා ගන්න, ඔබට දෙවියන් වහන්සේ දුන්න අම්මා තාත්තාව බලා ගන්න, ඔබට දෙවියන් වහන්සේ දුන්න දරුවන්ව බලා ගන්න. එදාට දෙවියන් වහන්සේ ඔබට කියාවි, ඔබ ගැන මම ප්‍රසන්නයි පුතේ, ප්‍රසන්නයි දුවේ කියලා. එහෙනම් ඔබ සියලු දෙනාට එලෙස ජීවත් වෙන්න දේව ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. Jesus be thy name.